Hi, and thank you for visiting our website. Please take a few moments to look around and then email us below or call us today. योजनाव बेटिकलो प्राइवेट लिमिटेड कैंपस एक रजेट गण किल की योजना मम स्तुतिवंतेन मम हितानि रजे सन्धा कटयतु सूदानं करमिन् एक कठिनमीन किरीमी अवश्यता यलित मावधारणे करण इट अमतर्व मे सरसवी संबंधी माकियान कमती मे हिस्बुल्लाट विरुद्ध नडुव पवरुवे ममय ब्यांडुव काले मम यदा दलदा मालिगाव लंग उपवासे आरंभ नोकरन ओहु दिगटम आंडुकार्य ए वितरक नेवेई ओहु अद ए आंडुकारकमे हिटियनं अद आंडुपक्षे अमतिवरेकुत् वेला इवरयि ए सियल्लम वेलकुने मगे उपवास अपे उपवासे निसत् ए वगेम मम पवरपु नडुव निसत् अद अपे जॉनसन प्रणाद मेडितुमत् इन्नवा अद पास्कु दिनय वेनुवेन अपि शोकय पल करनवा एकेदि मा विशेषयेम कियन्न ओन पास्कु संबंधयेन गोटाबे राजपक्ष जनाधिपतिमाट अंगिल्ल दिक्कोन एतुमगे काले उदव् करयि कियला मे पत्तेन अपि कियनवा गिया मे उंबलगे आंडुव काले तमा मेक उने कियला मेक महा विहिलुवा අපි තේරුම් ගන්නවා සමරන් දැන් අපි ගම්තොත් ඉබ්‍රහීම් දෙමටගොඩ බිලියන කෙනෙක් එයාගේ ළමයි මේකට සහභාගී වුණා ජීවිත පරිත්‍යාග කරා මේ මෙවැනි අන්තවාදයක් කොහොමද ගොඩ නැගෙන්නේ ලං කොමිෂන් සභා වාර්තාවේ කියලා තියෙනවා 43 දෙනෙක් සිරියාවට ගිහිල්ලා සටන් වැදුණා කියලා ඒ වගේම බොහොම පැහැදිලිව කියලා තියෙනවා සුෆි මුස්ලිම් කණ්ඩායම් වල ඒ නායකයන්ගේ වලදාපු මිනිහ ගොඩ ගත්තා කියලා ඒගොල්ලෝ වෙඩි තියුවා කියලා ඒගොල්ලෝ සංහාරය කරා කියලා ඒ වගේම මේ කොමිෂන් සභා වාර්තාවේ කියලා තිනවා විශේෂයෙන්ම දැනට ඉන්න ජමීතුල්ලා උලමා සංවිධානය සුෆි වරුන්ට නිසි නියෝජනයක් නොදෙන බව වහබ්වාදයේ නිල විදියට පිළිගත්ත බව අද මේ අපේ මෙයා පත්තු චාන්ඩු මහත්තයා ආණ්ඩු නියෝජනය කරන ආණ්ඩුව කරන්න ඕන අර පැත්තයි මේ පැත්තයි ගහගන්න නෙවෙයි සජිත් මහත්තයා ජනාධිපතිතුමා මුලට එකතු වෙලා අද තීරණයක් ගන්න ඕන මැලේසියාවට පුළුවන් නම් අති විශාල බහුතර ජනතාව ජීවත් වෙන රටේ වහබ්වාදයේ තහනම් කරන්න මේ රටේ කතෝලික සභාව වගේ ප්‍රධාන ආගමික සභාව ජමීතුල උලම ඒගොල්ල වහබ්වාදයේ නිල විදිර පිළිගත්ත කියලා කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙනවා මේව නේද සජීත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්න කරන්න ඕන මේක නේද ආණ්ඩුව සාකච්ඡා කරන්න ඕන ඒ වගේම නීති දන්නැතුව ආගමික ඉස්ලාම් කටයුතු ආගමික අමාත්‍යංශය දන්නේ නැතුව ඉස්කෝල පද්ධතියක් පවත්වන්න යනවා ඒවට සල්ලි දීලා තියෙන සම්පූර්ණයෙන්ම සෞදි අරාබියෙන් මේ හිස්බුල්ලාට මේ කතා කරන ඩොලර් බිලියන 444ක් ඒ වගේ මෙයා ඉඩම් අරන් තිනෝ 1000ක් පළක ත්‍රිකුණාමලේ අරන් තිනෝ කටුනායක ගුවන්තොටුපළ යටතේ අරන් තිනෝ කාගේ සල්ලිද කොහෙන්ද සල්ලි ආවේ සෑම රජයේ මර්ම ස්ථානයක ඉඩම් අරන් තිනෝ ඒ වගේම प्रश्ने අපි උපවාස කරනකොට අපි කිව්වා මේක හදන්න එපා මේක නවත්තන්න හමුදාව දාලා හැදෙව්වා හමුදාවේ ආරක්ෂාව යටතේ හැදෙව්වා ඉඩම් නීති විරෝධී පවරගත්තේ මෙයාගේ හීරා ෆවුන්ඩේෂන් කියන ආයතනයේ තමයි NGO එකක් ඒක ඒකට තමයි ඉස්සෙල්ලම ඉඩම ගත්තේ ඊට පස්සේ ඒක සුබසාධන සංවිධානයක් ඒක ඉන්නේ තාත්තලා කරු සභාපතිතුමනි මට පුංචි වෙලාවක් දෙන්න එතකොට මේ අද අපි කරන්න ඕන පක්ෂ දෙකක් අහුවිලා තොපි කරා අරූ කරා කියලා කියන එක නෙවෙයි අද ගියාණ්ඩුවේ වගකීම් විරහිතභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන හැමෝටම ගියාණ්ඩුව වගකීම් විරහිතව වැඩ කරා මම විශ්වාස කරන්නේ නැහැ ගියාණ්ඩුවේ කවුරුවත් මේ වගේ අන්තවාදයකට උඩගෙඩි දුන්නා කියලා ඒ වගේ මීරතේ සාමය අගෙන සංකරණ අපේ ආන්දෝලන ජනතාවයකට උදව් කරා කියලා අපි කියන්නේ නැහැ නමුත් අපි නොදනුවත් හෝ දැනුවත්ව බරපතල අන්තවාදයක් තියෙන එහෙනම් කලයුත්තේ මේ අන්තවාදයේ උල්පත් වහන්න ඕන ඒකේ ප්‍රධාන කොන්දේසියක් තමයි හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලය හැදුවේ මොළ හෝදන කම්මලක් ඇටියට. ඒක වහාම රජයට ගන්න ඕනේ. ඒක තමයි කාදිනතුමාද කිව්වේ. මේ මේක බිහි වෙන උල්පත්තික වහන්නේ නැතුව අරය හිරේට ගත්තට හිස්බුල්ලාගේ කවුද සහරාන්ගේ ගෝලයෝ හිරේට දාලා එල්ලුංගස් හැදේ කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අද ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා ඒ තමයි සම්පූර්ණයෙන්ම මේ විශ්වවිද්‍යාලය රජයට ගන්න ඕන ඒ වගේම මද්රසා අවසන් කරන්න අපේ ආම්දුරනේ කාලේ ගරු සභාපතිතුමනි අවසන් කරන අවසන් වශයෙන් මම පණ දක් ගෙනල්ලා තියෙනවා
මේතියන මුස්ලිම් නීතිය පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ ඒව මැලේසියාවේ ක්‍රියාත්මක නොවන මුස්ලිම් රටවල ක්‍රියාත්මක නොවන තුර්කිය තජිකිස්තානේ කසකස්ථානේ නැති නීතියක් ඇයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ සභාපතිතුමනි මම අවසන් කරනවා ජයවර්ධන මහත්මයාගේ ඒ යෝජනාවට ඉස්තිර කරමින් බොහොම